නව Nokia 2.2 හැමදාම අලුත් වෙන Nokia වෙතින් අප්‍රේල් 21 වෙනිදා කොළඹ මීගමු මඩකලපු යන ප්‍රදේශවල සිදු වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් මෙරට පුරවැසියන් 250කට අධික පිරිසක් ඝාතනය වීමත් තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබීම හා සිදු වූ දේපළ හානිය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබේදී ඒ සම්බන්ධයෙන් නොසැලකිලිමත් වීම පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනවා. එය අද විවාදයට ගැනීම ආරම්භ කිරුණේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින්. මේ මහජනයා පිළිබඳවත් මේ රට පිළිබඳවත් වගකීම උසුලන්න කිසිදු සදාචාරාත්මකයිතියක් හෝ යුක්තිසහගතයිතියක් තමුන්නාසල ගාණ්ඩුවට නැහැ. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා සමත් වෙන්නේ නම් තමන් නායකත්ව දෙන සියලු කණ්ඩායම පාර්ලිමේන්තුවට කැඳවන්න. සම්බන්ධ දෙමළ ජාතික සන්ධානයේ නායකතුමා සමත් වෙන්නේ නම් අනෙක් හැම එකදීම ආණ්ඩුවට පක්ෂ වුණාට මේ ව්‍යසනයේදී තමන්ගේ හෘද සාක්ෂි අනුව ආණ්ඩුවට විරුද්ධව ඡන්ද පාවිච්චි කරන්න කියලා තීන්දුවක් ගන්නේ නම් අනිවාර්යයෙන්ම හෙට හවස වෙනකොට මේ ආණ්ඩුව පරාජයට පත් කරන්න පුළුවන්කම තිබේ. මහජනගේ ආරක්ෂාව රටේ ආරක්ෂාව පිළිබඳව තුට්ටු දෙකක් දා පාලනය. ඊට වඩා මහ බැංකුව පස්සේ ගිය පාලනය ඊට වඩා වංචා දූෂණ පිළිමත පස්සේ ගිය පාලන ඊට වඩා හොරකම් කරන්න පස්සේ ගිය පාලන ඒ පාලන කිතම මේක සිද්ධ වෙන්නේ ඒ නිසා තමුන්වන්සලා හිතා මත මේ ලේ ගංගාව රටේ ගලන් ඉඩ දුන්නා ඒකයි තමුන්වන්සලාගේ ආණ්ඩු ඒ නිසා තමයි කාදිනල් තුමයි හිතේ තිබෙන ආවේග ප්‍රකාශයට පත් කරමින් තියෙන්නේ කුමක් අඩුවතරමේ තමුසෙලාට මට කියන්න තිබ්බනේ කියලානේ අහන්නේ කාදිනල් තුමා තමුන්වන්සලා ඒ වර්ගයේ වගකීම පිටු කරගන්න බැරි වෙච්ච පාලක විශ්වාසභංග යෝජනාව දිහා බැලුවම ආරක්ෂක ඇමතිවරයාට වගකීමක් නැහැ ඔක්කොම තීරණ අගමැතිතුමා කැබිනට් මණ්ඩලේ මහේස්ත්‍රාත්වරයේ ඊයේ කියනවා බුද්ධි ප්‍රදානීය ප්‍රහාරයක් ගැන දින වකවාඩුවක් සදාන් කෙරුවේ නැහැ කියලා. ඉතින් මේක තමයි ඇත්ත. ඒතර මේ නඩු තීන්දුව කියනවා සර් ආරක්ෂක ලේකම්වරයාට යම් කිසි තොරතුරක් ලැබුණාම එතුමාට බලයක් නැහැ. ත්‍රිවිධ හමුදායවේ හමුදාපතිවරු කැඳවන්න. ඒ බලය තියෙන ජනාධිපතිතුමාට. මේක කියනවා. දැන් තේරීම් කාරක සභාව පත් කරපු නිසා තමයි අපි දැනගත්තේ. චූදිතේ කිව්වා මට තානාපතිකමක් දෙන්න හැදුවා. අස්වැලා යන්න කියලා. ඒතර එයා අස්සුන් නැහැ. सहयोग पल कर विश्वास जनता හිටියානම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා ඔබලාට ඕන විශ්වාස භංගයක් ගේන්න ඒක ප්‍රශ්නයක් නැහැ බොරු චෝදනා ගේන්න එපා අපි දැනගෙන ඉඳලා මුකුත් කරේ නැහැ කියලා කරුණා කරලා කියන්න එපා අපි දැනගෙන හිටියානම් මේක වෙන්න දෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී කියන්න ඕනේ විවාදයේ අතරතුර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ඝනපූර්ණයේ නොමැති බව දැනුම් දුන්නා ඒ අනුව අද දිනට විවාදයේ අවසන් උනේ සීනුව නාද කර මන්ත්‍රීවරුන් යලි සභා ගැබට ගෙන්වා ගැනීමෙන් අනතුරුයි